සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ ගිලානෝ දුපට්ඨාකෝ හෝති කතමේහි පංචහි අසප්පකාරී හෝති සප්පායේ මත්තං ජානාති බේසජ්ජං නප්පට සේවිතා හෝති ඉති සද්ධර්ම ශ්‍රවණාභිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝක සත්‍යය කෙරෙහි කරුණාවෙන් ලෝකයට ධර්මයේ දේශනා කරන්නේ නැවත නැවත මේ සංසාරි පදිපදි මෙරි මෙරි යන සත්වයාට ඒ සංසාරින් ගැලවෙන්නට පාරක් සකස් කරලා දෙමින් මේ සංසාර චක්‍රය එහෙ මෙහෙ වැඩි වැඩි නැවත එකම සංසාරේ හිරවෙන චක්‍රය ඒ හිරවෙවි අතරමං වෙලා ඈතර වෙන්නට බැරි වෙලා ඉන්න සත්වයාට ඒකින් ඈතර වෙන ඍජු මාර්ගයක් පිරිසිදු මාර්ගයක් හැම පැත්තෙම ක්ලීන් හැම පැත්තෙම සුපිරිසුදුයි මාර්ගයක් දේශනා කරන බුදු කෙනෙක් ලෝකෙට පහළ නොවුනොත් සත්වයාට සිදුවෙන්නේ ඒ කාලේ වගේම සංසාරය අතරමං වෙයි. ඒ බුදුරජාණන් වහන්සේ නමකගේ ලෝකෙ පහළ වීමත් එක්ක මිනිසුන්ට ලැබෙන ලොකුම ලාභය කල්යාණ මිත්‍ර සම්පත්තිය සත්පුරුෂ සේවනය. සත්පුරුෂ සේවනය යනු තමන්ගේ හිත සකස් කරගත්තු හිත සකස් කරන ක්‍රමවේදය දන්න තමන්ට වඩා වෘද්ධියක් ඇති. වයසින් නෙමෙයි ගුණයෙන් සීලයෙන් අවබෝධයෙන් වෘද්ධියක් ඇති යතිවරු ඇසුරු කරන්නට ලැබෙනවා. ඒ අතිවරු හරහා ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්නට ලැබෙනවා. පිංගතුනි එවැනි මහා පින්බර කාලයක අද මේ පිංගතුන් උප්පත්තිය ලැබලා පිංගතුන් සෝදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්නට. පිංගත්ති අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා මීගොඩ වැලිස හේනවත්ත පදිංචිව සිට තෙමසකට පෙර මියගිය එස්.සී. වීරසිංහ පෙරේරා නැත්තම් ධර්මී මහත්මයා මේ පින්වත් මහත්මයාගේ භාර්යාව ඇතුළු දූ දරුවන් පිරිස විසින් තමන්ගේ නමින් මියගිය ඥාතියාට තාත්තාට සහෝදරයාට ස්වාමියාට පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන් අද දවසේ මේ පින්කම සිද්ධ කරන බවට සිහිපත් කරලා තියෙනවා. ධර්ම දේශනාවෙන් අනතුරුව නම්ගම් සිහිපත් කිරීමට බලාපොරොත්තු වෙන් කාලය මෙන්නත් FM ධර්ම දක්ෂිනාවට යොදා ගන්නවා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයම සිහිපත් කරන්නට දේශනාවෙන් අනතුරුව පුණ්‍යානුමෝදනා කිරීම සිදු කරන්නම්. පිගනි ධර්ම දේශනාවට මාතෘකා කළේ ගාතාවක් අංගුත්තර පංචක නිපාතයේ තියෙන සූත්‍රයක් මේ දුරුපට්ට ගිලානපට්. නැත්නම් මේකට කියනවා පටමුපට්ටායක සූත්‍රය කියලා. ඇතර මේ සූත්‍රයේදී කියවෙන්නේ යම්කිසි ලෙඩෙක් භෞතිකව ඉන්නේ. මේක ලෙඩ දෙහිකට අපිට දක්වන්න පුළුවන්. එකක් කායික රෝගයකට පත්වෙච්ච කෙනා අනිත් එක කෙලස් රෝගයටනේ. කෙලස් කියන්නේ ගණ්ඩක් වගේ නුලක් වගේ රෝගයක්. ඇත්තටම රෝගයක්මයි. කෙලස් රෝගයට පත්වෙච්ච කෙනා. වෛද්‍යවරුත් කොටස් දෙකයි. මෙන්න මේ කියන කායික තත්ත්වයන් වලට බෙහෙත් කරන හෝ මෙතනදී මනෝවෛද්‍ය
ගාන්ට ගත්තත් කායික තත්ත්වයක් වන් තමයි පිළිමිපු කරන්නේ මොකද ඒකත් පය ඇති වෙන සම් සංකූල භාවයක් මනේ නේ ඒ ඒ භෞතික ලෙඩවීම සහ කෙලෙස් වලින් ලෙඩවීම කියන්නේ දෙකක් වෛද්‍යවරු ගත්තත් කොටස් දෙකයි එකක් මෙලව මේ තියෙන කායික මානසික ආතති දුරු කරන එක අනිත් එක අනුශේ වශයෙන්ම තියෙන ආශේ අනුශේ වශයෙන් තියෙන කෙලෙස් ධර්ම දුරු කරන වෛද්‍යවරයෙක් අපිට ලෝකේ වාගන්න පුළුවන් ඒකනේ ඒ වෛද්‍යවරු අපෙන් බණහන්නේ ඇයි වෛද්‍යවරු අපෙන් බණ ඒ අර මානසික කායික සංකූලතාවයක් දුරු කරගන්න නෙමෙයි අපිට ලෙඩක් වුණාම අපි ඒ ලෙඩේට බෙහෙත් ගන්න ඒ කායික සංකූලතාව දුරු කරගන්නේ අර වෛද්‍යවරයන්ට කතා හැබැයි ඔවුන්ටත් ඔවුන්ගේ කෙලස් රෝගේ ප්‍රහාණය කරගන්න ඔවුන් මනා කරනවා අපි මේ සූත්‍රයේදී විශේෂයෙන්ම කතික ලෙඩෙක් ගැන වුණා මේකේ මේ කෙලස් රෝගයෙන් යුක්ත කෙනාට මේ සූත්‍රය ගැලපේ එනිසා තමයි මේ සූත්‍රේ මාතෘකා කළේ. මොකද මේ සත්වයා අහලා තියෙනවනේ. දැන් පිටමුකෝ කර්ම බලය නිසා සත්වයා එක එක උප්පත්තින් වලට යනවනේ. එම කර්මජෝ යනවා. ඒ කර්මය ජනිත වෙනවා සත්වයා කියලා නාමස්කන්ධත් රූපස්කන්ධ එක්තරා ආකාරය. ඒකවල විශේෂයෙන්ම නාමස්කන්ධය තමයි කර්මයේ සිත්වල විපාක හැටියට ලැබෙන්නේ. පිකරණේ එක කුසල චේතන අකුසල චේතන රූපාවචර අරූපාවචර චේතනා නිසා අපිට ලැබෙන්නේ නාමස්කන්ධ. එතන කවදාවත් හිතකින් රූප ලැබෙන්නේ හිත නිසා රූප උපදිනවා. හිතේ විපාකී හිතක්මයි. ඒකයි අදහස්. ඒ විපාකී හිතක්මයි. හැබැයි කම්මජෝ ජාතං කම්මජ කියලා කියනවා. අර කර්මෙන් උපදින රූපත් තියෙනවා. ඔක කර්මෙන් උපදින රූප තියෙනවා. එහෙම රූප කලාප 9ක් තියෙනවා. චක්කු දසක කලාප, සෝත දසක කලාප, ගාන දසක, ජීවහා දසක. ඊළඟට අපි ගත්තාම කාය දසක, ඉත්තිභාව, ඉත්ති දසක, පුරුෂ භාව දසකය, වත්තු දසකය. ඊට පස්සේ ජීවිත දසක, ජීවිත නවකය. එහෙම තියෙනවා. ජීවිත නවකය, ජීවිත නවකයයි තියෙන්නේ. සුද්දාෂ්ටකය ජීවිත රූපය විතරයි. ප්‍රසාද රූපයක් කියන්නේ නැහැ. අරවගෙන ප්‍රසාද රූපය. එතකොට මෙන්න මේ කියන සත්වයාට සසරේ යන්න හේතු වෙනවන කර්මය. කර්මය කියන්නේ පූර්ව භවවල අතීත භවවල චේතනා හේතු වෙනවා. චේතනාම් වික්‍රේ කම්මං වදාමි කිව්වේ ඒකයි. ඒක ජනිත වෙවි යන්නේ කර්ම බලයෙන් සත්වයා ජනිත වෙන්නේ සත්‍ය ධර්ම අවබෝධය කරන්නේ. ඕක තමයි කෙටිම කතාව. දැන් කර්ම බලෙන් සත්‍ය ජනිත වෙන්නේ එක එක මේක විග්‍රහ කරන්න පුළුවන්. මේක අභිධර්මානුකූල පදනම විස්තර කරන්න පුළුවන්. කොහොමද ඒකේ විපාකයක් හැදෙන්නේ? දරතීත කරපු කර්මයකට කොහොමද වර්තමානයේ රූපය දැන් අපි හිතමුකෝ මගේ විතර මම ගියාත්මේ කරපු කුසල කර්මයකට මම සුදු වෙනවා කියලා. උදාහරණයක්. ගියාත්ම කරපු කුසල කර්මයකට මම සුදු වෙනවා. ඒ ගියාත්ම කරපු කුසල කර්මය මේ වෙනකොට නැහෙනි. ඒක අතීතේ නිරුද්ධයිනි. ඒ චේතනාව නිරුද්ධයි. ත්‍රේ චේතනාව මේ දැන් මාව මේ වෙලාවේ ක්‍රියාත්මක කරවල තියෙන කවුද? කර්ම බලය. ත්‍ර කවුද මාව ඇදගෙන යන්නේ? ඒ පාර කරගත්තු කර්මය නිසා මේ පාර කවුද මාව ඇදගෙන යන්නේ? විශේෂම ඔය අභිධර්ම හිමි ඉගෙන ගද්දි ටිකක් ඉගෙන ගන්න පුළුවන්. ජීවිත රූපේ. ජීවිත රූපේ තමයි කර්මජ රූප ටික ඇදගෙන යන්නේ. සෑම කර්මජ කලාපයකම ජීවිත රූපේ අනිවාර්ය ජීවිතින්ද්‍රය. ඒ ජීවිතින්ද්‍රය තමයි කර්මජ රූපකලාප වල සසු දේවල් නොනැසී පවත්වගෙන යන්න උදව් කරන්නේ. දැන් චිත්තජ ගත්තාම ඍතුජ ගත්තාම ආහාරජ ගත්තාම එහෙම ජීවිත රූපය දකින්නේ නැහැ. හේතුව මොකද? ඒ වගේ ඒවට ඒව ඇති වෙන්න බලපාපු හේතුව ආසන්න වශයෙන් පේන්න තියෙනවා බාහිර. පැහැදිලිද? කර්මජක පේන්න නැහැ ඒක නිරුද්ධයි. ඒකෝ මේ කර්ම බලයේ සත්‍යව ගෙනියන්නේ ඔහොම. ඒකට සත්‍ය කරන කර්ම විපාක වලට දැන් අපි හිතමුකෝ කර්ම විපාක නෙමෙයි කර්ම වලට සත්‍ය කරන කුසල කර්ම ඒ කුසලසිත ඒ වෙලාවේ ඇති වෙලා නිරුද්ධ වෙලා ගියත් දැන් කරන කුසල අකුසල කර්ම ඒ වෙලාවේ කරාම නිරුද්ධ වෙලා යනවනේ. තමන් මේ වෙලාවේ මදුරුවෙක් මරුවොත් ඒ නිරුද්ධයිනේ. ඒතර එක ශක්තියක් අපේ තුල පවතිනව ඒකට කියනවා කර්ම ශක්තිය. ඒක එනවා යටි. ඒක යටින් එනවා. ඒක තමයි අනාගත වශයෙන් අනුප්පන්න වූ දුක උපද්දුපද්ද දෙන්නේ සුදුසු අවකාශ ලද්දට පස්සේ. අවකාශ ලත් ලැබුවාට පස්සේ අනාගත උපද්දවල දෙන්නේ ඒක. මට කියන්න ඕනේ
මේ ඔක්කොම වෙත් සත්‍යම සසරින් නිදහස් වෙලා නැති නිසා කියන ධර්මතාවේ වටහා ගන්න නැති නිසා අපිට පේනවා ගොඩක් මිනිස්සුන්ට වෙලා තියෙන්නේ මේ ගොඩක් මිනිස්සු දැනුමට තමයි කාරණා හොයන්නේ. දැනුමට අවබෝධයට නෙමෙයි. පිටුනේ අවබෝධය එක අවබෝධයේ යටයි දැනුමති. දැනුම එක ඒකට යට අවබෝධය නෙමෙයි. එහෙම වුණාම වෙන්නේ මොකද මේ වර්තමාන කාලේ විශේෂයෙන්ම ඉන්නවා උපාසක උපාසිකාව ටිකක් බිහි වෙලා අපිට පිංගුතුණි අයිකි. අද දන්නවනේ කියන්න ඕනේ කියන්න එපේ. නිකං මේ රූප 28 කටපාඩම් කරලා චෛතසික 52 කටපාඩම් කළා මුළු බුද්ධ ශාසනයම කටපාඩම් කියලා හිතන්. බුද්ධ ශාසනය නම් රූප 28ත් චෛතසික 52ත් නෙමෙයි. බුද්ධ ශාසනය කියන්නේ වෙනම කතාවක්. ඒක දර්ශනයක් තියෙන අවබෝධ කරගත යුතු. දැන් උදාහරණයක් අපි ගත්තාම 28 රූපය. 28 රූපයේ තියෙන නිෂ්පන්න නිෂ්පන්න රූප ගන්න. අපි නිකං කාරණාවක් කියන්නේ නිෂ්පන්න නිෂ්පන්න රූප ගත්තාම ඔතන නිෂ්පන්න රූප 18ක් තියෙනවා. නිෂ්පන්න රූප 10ක් තියෙනවා. නිෂ්පන්න රූපය කියන්නේ පරමාර්ථ නෙමෙයි, ඒකාන්ත වශයෙන් ගත්තාම පරමාර්ථයට ඇඳිලා තියෙන දේවල්. පරමාර්ථයත් එක්ක සම්බන්ධ දේවල්. හරිද? පරිච්ඡේද රූපය කාය විඤ්ඤාප්ති, වචී විඤ්ඤාප්ති, ලහුතා, මුදිතා, කම්මඤ්ඤතා, උපචේ, සන්තිති, ජරතා, අනිච්චතා. කමේ දස රූපය ඒකාන්ත පරමාර්ථ නෙමෙයි, හේතුන්ගෙන් ඇද පරිච්ඡේද රූපය ගන්න. පරිච්ඡේද රූපය කර්මයෙන් ජනිත වෙන රූප කොටට දැම්මට ඇත්තටම පරිච්ඡේද රූපය කියන්නේ මේ හිස් අවකාශයටමයි. ඒක අර කර්මජ රූප ඇති වෙන රූප ටික එකතු වෙලා පේන්න ගත්තට පස්සේ ඒක ඇතුලේ පේන නිසා ඒක අපේ රූප කොටට දාලා තියෙනවා. හැබැයි සත්‍ය වශයෙන්ම එහෙම කතාවක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශාසනය කියන්නේ ඒ නිසා පරිච්ඡේද රූප ඉගෙන ගැනීම නෙමෙයි. ඒ වගේ වෙන කෘත්‍ය ඉගෙන ගැනීම. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත්‍රය තේරුම් ගන්න සම්මස්සනය කරන්න විපස්සනාවට අහු වෙන ධර්මතා ගෝචර කරගන්න අවශ්‍ය ධර්ම කරුණු. විපස්සනා වඩන කෙනෙක්ට අවශ්‍ය නැහැ චිත්තජ රූප කලාපය කීයක් තියෙනවද කියන්නේ. විපස්සනා වඩන කෙනෙකුට අවශ්‍ය නැහැ චිත්ත සන්තති කීයක් තියෙනවද කියන්නේ. විපස්සනා වඩන කෙනෙක්ට අවශ්‍ය නැහැ රූප මොනවද කියන එක. විපස්සනා වඩන කෙනා දැනගන්න ඕනේ කම්මජව, චිත්තජව, ඍතුජව, ආහාරජව පහළ වෙන රූප ටිකක් තියෙනවා. උපමා වශයෙන් ටිකක් විපස්සනාවට ගන්න. ඒක කාටරි කියලා දෙද්දි නම් අන්න ඒ ධර්මතාවයන් වටිනවා. මට මේක කියන්න ඕනේ මේ වර්තමානයේ විහි වෙලා ඉන්නේ ඇතැමු දුෂ්ප්‍රඥකම නිසාම තමන්ගේ තියෙන වෙන වෙන සංඥා එකතු කරගැනීමේ බහුලත්වයේ මත ධර්ම කරුණු විතරක් ඉගෙන ගන්න යනවා අවබෝධය ගැන හිතන්නේ නැතුව. මේක වැරදි. ඊට පස්සේ ඔවුන් හිතන්නේ අපි මේ කියන බණ ටික දැනුමින් කියනවා කියලා. ඇයි මේ මොකද දැන් දැනුමින් කියනවා කියන්නේ? ඒගොල්ලන්ට හිතන්නේ ඒගොල්ලන්ගේ මට්ටමින්නේ. ඒගොල්ලන්ට හිතන්නේ ඒගොල්ලන්ගේ මට්ටමින්. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඇතුලේ තියෙන අපින්තුලේ මේ ධර්මය ඉගෙන ගන්න කොයි ආකාරයෙන් මේක ඉගෙන ගත යුතුද? අපි ගමුකෝ සාමාන්‍ය ලෙඩෙක්. සාමාන්‍ය ලෙඩෙක් කියන එකට ගියාට පස්සේ සාමාන්‍ය ලෙඩෙක්ට උපස්ථාන කරන්න අමාරුයි. උපස්ථානයට අමාරු ලෙඩ්ඩු ඉන්නවා. මෙන්න මේ කියන අගුණ ගුණ නෙමෙයි අගුණ ලෙඩාගාව තියෙනවා නම් ඒ ලෙඩාට බෙහෙත් කරන්න බෑ කියනවා. ඒක තමයි අසප්පායකාරී හොති. තමන්ට සප්පාය දේවල් දන්නේ නෑ. එහෙම ලෙඩ්ඩු නැද්ද? හිතන්න කාටරි සීනි තියෙන. සීනි තියෙනකොට එයාට සීනි කන්න එපා කියනවනේ ડોක්ටර්. හැබැයි සමහර මන් දැකලා තියෙනවා මේ සීනි තියන අය ඉන්න හොරාට හරි සීනි ටිකක් කනෝ උපස්ථානය කරන කෙනා නෙවෙයි. පේන්නේ නැති වෙනකන් ඉන්න. අසප්පායකාරී හොඳ කරන්න බෑ. ඒවා එකක් අඥානකම්. එකක් තමන්ගාව තියෙන මුරණ්ඩුකම්. එකක් සිහි කල්පනාව නැති. සිහි කල්පනාව නේ තමන් කවුද කියන එක. ඊළඟට අපි ගත්තාම දැන් සමහරුන්ට සමහර රෑට කට්ටයට පාඩම් කරලා ටිකක් රෑ වෙනකන් නැකිලා හිටියාම කාලෙකට ප්‍රෙෂර් ලෝ වෙන්න පුළුවන්. එම් වෙන්න පුළුවන්. හાર્ට් රේට් එක අඩු වෙන්න පුළුවන්. සුගර් අඩු වෙන්න පුළුවන්. මේ වගේ අය මොකද කරන්න ඕනේ? සුගර් අඩු වෙනකොට සීනි ටිකක් ගන්න. සීනි ටිකක් වැඩිපුර පුළුවන් තරම් මොන හරි සීනි ටිකක් අඩු වෙන්න නොදී තමන්ගේ මට්ටම් පාලනය කරගන්න මේ. අන්න ඒකට කියනවා සප්පායකාරී. අසප්පායකාරී නෑ. මහන්සි වෙච්ච කෙනෙක්ට තමන්ට මොනවා තමන්ට අපි ගෑස්ට්‍රික් වගේ රෝගයක්. ට්‍රෑවල් එකක් නැකිලා ඉන්න හොඳ නෑ රෑට කන්නේ. ඒවා තව කෙනෙක් කියලකන් ඉන්න හොඳ නැහැ.
තමන්ම තේරුම් ගන්න නැත්තම් සිහියනේ අඥානයි දුෂ්ප්‍රඥයි. ඒ වගේ සුළු දෙයක්වත් තේරුම් ගන්න බැරුව මම මේ කතා කරන්න ඉන්න ධර්මතාවයන් ප්‍රහාණය කිරීමට යන්න බෑ මිනිස්සුන්ට. අර සුළු දෙය තමන්ගේ කායික අවශ්‍යතාවය තේරුම් ගන්න බැරුව මානසිකව සිද්ධ වෙන නොපෙනෙන ධර්මතාවයක් කොහොමද තේරුම් ගන්නේ? පරිඥාවට ගෝචර වෙන, භාවනාවට ගෝචර වෙන, ප්‍රහාණයට ගෝචර වෙන, සාක්ෂාත්කරණයට ගෝචර. සමහරුන්ට මම ගොඩක් දේ කරලා තියෙනවා යෝගාවචරය අතර මේ දනිස් රිදෙන එක. ඔවුන්ට අපි කියනවා සමහරක් වෙලාවට පොඩි ස්ටූල් එකක් පාවිච්චි කරන්න. ඒත් මොකද වෙන්නේ, ඔවුන් අර ස්ටූල් එකෙන් තොරව ගිහලා රෙමිනිය ගොතා ගන්න යනවා. හැමදේම දනිස්සම කාට්ලේජ් ගෙවිලා 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 ඊට පස්සේ ඉන්න බෑ කියනවා. නිකන්වත් ඉන්න බෑ අන්තිම. අමාරුයි. අසප්පායකාරී. Tamanට සුදුසු දේ දන්නේ නෑ. සමහරුන්ගේ කොඳු රිදෙනවා. මේ කියන්නේ. එතකොට Taman දැනගන්න ඕනේ භාවනා කරද්දි කොන්ද කෙලින් තියාගන්න. වෙනත් පාඩමක් කරනකොට වෙනත් ඉඳගෙන ඉන්න ඉරියව්වකදී කමෙන් කොන්ද ඇද නොවි තියාගන්න, කොන්ද සුදුසු ඉරියව්වක තියාගන්න දක්ෂ වෙන්න ඕනේ. ලෙඩ. ලෙඩටත් එහෙම එකක් තියෙනවා. ඒකට කියනවා සප්පායකාරී. එහෙම නැති ලෙඩ අසප්පායකාරී. උපස්ථාන කරන්න අමාරුයි. ඒ කියන්නේ ඒ ලෙඩට බෑ උපස්ථාන කරන්න. ඒකයි. ඊළඟට අපි හිතමු කෙනෙක් ගිදෙන් ඔන්න අපි දුර කනක සැත්කමක් කරනවා. හිතන්නකෝ මම එතන මගේ පෞගේ කාලේ කනක සැත්කමක් කරා. එතකොට මම දැනගන්න ඉපෙයි වෛද්‍යවරයා මට කිව්වනම් මාස 3ක් වතුරෙන් යවා ගන්න නැතුව ඉන්න කියලා. මම පරිස්සම් වෙන්න ඕනේ නේ. මුණාදි ගාලා පුළුන් කෑල්ලක් හරි තියාගෙන තමයි පෙන් පහසු වෙන්නේ අදට. කනට වතුර යා නොදී ඒ තමයි තමන්ගේ අවශ්‍යතාවයක් තියෙන රෝගයක් තියෙනවනම් තමන් එක පරිස්සම් වෙන්න. මම කියන්නේ නෑ 100%ක්ම අපි දැන් තුවාලයක් හදනවා මේක දරුවා වගේ පරිස්සම් කරගෙන ඉන්නවා කියන. අවශ්‍යතාවය තියෙන්න ඕනේ. Tamanට තියෙන්න බෑ අවශ්‍යතාවය. ඒ අවශ්‍යතාවය කරගන්න නැතුව පස්සේ කංගිදිරි ගාවට වැඩක් නෑ. පස්සේ කංගිදිරි ගන්න හොඳ නෑ. අර කරෙදිනවා මෙහෙ රිදෙනවා මෙහෙ මෙහෙමයි අරකයි මේකයි කිය. අවශ්‍යතාවය කරගන්න. තව ගන්න ලෙඩ්ඩු. ඒක කියන්නේ නෙත් කලාතුරකින්. සමානුට ඔය ගෑස් වගේ ගතියක් තියෙන. ඒගොල්ලෝ දැනගන්න ඕනේ අසප්පායකාරී නොවී ඉන්නනේ. තෙල් ಜಾති කණ්ඩ හොඳනේ. මම කියනවා දැවිල්ල ಜಾති කණ්ඩ හොඳනේ. පිටි ಜಾති කණ්ඩ හොඳනේ උදේ පාන්දර. ආහාර වලට එක වෙලාවක් තියාගෙන වෙලාව සුදුසු අය ඔකට කියනවනේ මේ විද්‍යාත්මකව අපි තුල පවත්වා ගත යුතු ඔරලොස්වක් තියෙනවා. අන්න ඒක පවත්ව ගන්න ඕනේ නේ. එහෙම කියනවා වෛද්‍ය විද්‍යාව. ඉතින් එහෙම නැති වුණාම ලෙඩ දුක් හැදෙන්න පුළුවන්. ඊළඟ වතුර බලන්න වතුර. සමහර මිනිස්සුන්ගේ ඇඟට වතුර ඕනි හැම තිස්සෙම. ගොඩක් ඕනි. නැති වුණාම එකෙන් එන ඉෆෙක්ට් එක පොඩි නෑ. පොඩාක් ලෙඩ රෝගෙන්න පුළුවන්. පස්සේ කාලෙකදී RSS වගේවත් එන්න පුළුවන්. එක එකව බඩේ ගල් කියයි මුත්‍රාශ්‍රය ගල් කියයි එක එකව එන්න පුළුවන්. ඒ නිසා තිබහට නෙමෙයි. මම අපි පොඩි සයින් හන්සලට උනත් නිතරම කියන්නේ මේ තිබහට නෙමෙයි වතුර බොන්න. මතක් වුණාම බොන්න. ලීටර් 3ක් 4ක් බොන්න ඕනි දවසට. එහෙම නූණත් අනාගතේ දුක් විඳින්න වෙන වතුර බොන්න. අන්න ඒක තමයි කියන්නේ ලෙඩෙක් වුණාම සප්පායකාරී වෙන්න. දැන් මම මේ වෛද්‍ය උපදෙස් දෙනවා නෙමෙයි. මට මේ කියන්න ඕන උනේ. හරි කෙලස් ගැන කියන තියෙන එක වචනේ මේ පැත්තෙන් කියලා අරකට දැම්මම ලේසි. කමක් නැහැ මේ ටිකත් ඔළුවට ගන්නකො වටිනවනේ. මේ ටිකත් වටිනවා මිනිස්සු. මොකද කායික නිරෝගී භාවයේ තියෙන්නේ ප්‍රාරෝග්‍ය පරමාලාභස් එහෙම කියවනේ නේ. ආරෝග්‍ය පරමා කායික නිරෝගී භාවයේ යමක් හරි යම් තරමකට හරි තියෙන්න ඕනේ ප්‍රතිපදාව පූර්ණණය කරන. ඒකයි කිය තමන්ට ලෙඩක් දුක් හැදුනා මුලින්ම කරන්න ඕනේ මේ ලෙඩේ දුකේ හොඳ කරගන්න පුළුවන් නම් හොඳ කරගන්න. ඒකට උත්සාහ කරන්න. අනිවාර්යයෙන්. බැරිම නම් සසරෙන් සසරට එන එකක් වගේ නම් ඒක අතාරින්න කිව්වා. ආත්මයට ගරහලා අතාරින්න කිව්වා. එහෙම තමයි කිව්වේ. ඔන්න ඒ වගේ අසප්පායකාරී ලෙඩුන්ට බේත් කරන්න බෑ. භාවනාවට එන්න. භාවනාවත් එහෙම. යෝගාවචරය ඉන්න අසප්පායකාරී. යම් භාවනාවක් කරන්න එපා කියලා යෝගාවචරයට කර්මස්ථානයේ ලබා දෙන කර්මස්ථානාචාර්යවරයෙක් වුණා නම් එක හිතින් භාවනාව අතරින්න පුළුවන් වෙන්න ඕනේ. එක හිතින්. මොකද උන්වහන්සේලා ඒක කියන්නේ එක හේතුවක් මත. එක හේතුවක් මත. සමහරකට උන්වහන්සේලා ඒකට හේතුව සඳහන් කරන්නේ නැති වෙන්න පුළුවන්.
ඵලය දැකල අවශ්‍ය කාරණා විතරක් කියන්න පුළුවන්. මොකද රීසන්ස් කියනෙම කියන්න ඕන්නේ නැනේ කර්මස්ථානාචාර්යවරේ. අදාළ ඵලයට ගෙනියන්න විතරයි ඕන. කවුරු හරි ඉතින් රික්වෙස්ට් එකක් කරොත්, ඉල්ලීමක් කළොත් ස්වාමීනි මොකද්ද හේතුව කියලා. එතකොට පැහැදිලි කරලා දෙන්න ඕනනම් පුළුවන්. සා දැන් යෝගාවචරෝ ඉන්න එපා කිව්වට පස්සේ අහන්නේ හොරාට භාවනා කරනවා. කරලා 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 අන්තිමට එහෙත් නැහැ මෙහෙත් නැහැ ව්‍යාකූලයි. මොකද වෙන්නේ? ඒ ලෙඩාට බේත් කරන්න අමාරුයි. අමාරුයි කර්මස්ථානයක් දීලා ගොඩ ගන්න. ඊළඟට ඉන්ද්‍රිය සංවරය කියන එක. අපි කියනවා ඉන්ද්‍රිය සංවරය තියාගන්න. ඒ ඉන්ද්‍රිය සංවරය තියාගන්න කියලා කිව්වට පස්සේ ඉන්ද්‍රිය සංවරය කියන එක හේතු වෙනවනේ ගොඩක් දේවල් වලට. තමන්ට නොලැබුණා වූ නිමිත්ත ලැබෙන්න හේතු වෙනවා. සමාධිය වඩනවනම් ලැබුවා වූ නිමිත්ත පවතින්නේ උදව් වෙන උපකාර වෙන. ලැබුවා වූ නිමිත්ත පවත්ව ගන්න. ඒ නිමිත්ත වැඩි දියුණු කරගන්න උපකාරයි. උපචාර සමාධියට උපකාරයි. අර්පණා සමාධියට උපකාරයි. විපස්සනා විදි මග භාවනාව කැඩෙන්නේ නැතුව අතොරක් නැතුව භාවනාව වෙන්න ඒ ධර්මතාව උපකාරයි. ඒ නිසා යෝගාවචරය දැනගන්න ඕනේ සප්පායකාරී මොනවාද සප්පායකාරී මොනවාද. ඒක තමන්ගේ කෑම බීම ගැන යෝගාවචරය දැනගන්න ඕනේ. මේවා කෑවම නිදිමත එනවනะ. මේවා කෑවම බඩපුරෝ දාලා වගේ ඉන්න වෙනවනะ. මේවා කෑවම ඇලර්ජික් වෙනවනะ. අන්නේ අසප්පාය දේවල් අතාරින්න. ඊට පස්සේ අසප්පාය හැසිරීම අතාරින්න ඕනේ. අසප්පාය කතාව. අසප්පාය කතාව. ඊට පස්සේ අසප්පාය ගම්මානේ අතාරින්න ඕනේ. සමහර අසප්පාය ගම්මාන තියෙනවා. ඒ අසප්පාය ගම්මාන අතාරින්න ඕනේ. අසප්පාය සෙනසුන අතාරින්න ඕනේ. සප්පාය නැති සෙනසුන අතාරින්න ඕනේ. මෙන්න මේ වගේ තමන්ට සුදුසු මොනවද නුසුදුසු මොනවද කියලා දැනගෙන ඒ නුසුදුසු දේවල් නොකරින්න යෝගාවචරය. ඇත්තටම කර්මස්ථානාචාර්යවරයෙක්ගේ උපදෙස් යටතේ ඒ උපදෙස් පිළි නොපදින යෝගාවචරයෝ කවදාවත් වෘද්ධියකටපත් වෙන්නේ නැත. කොච්චර වැඩුවත් තමන්ගේ කර්මස්ථානාචාර්යවරයා දෙන උපදේශය පිළිපදින්නේ නැත්නම් වෘද්ධියක් නැත. කර්මස්ථානාචාර්යවරයෙක් කියලා කියන්නේ ලේසි පහසු කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ මේ කර්මස්ථානාචාර්යවරයා කියන්නේ මේ උපාධියක් නෙමෙයි. ඒකත් කියන්න එපා. මේක මේ කොහෙන්වත් ලැබෙන අරහෙන් මෙහෙන් ලැබෙන උපාය දැන්නම් ඒ වගේ උපාධි තියෙනවා. ඒක එක මම දැක්ක මේ ලංකාවේ රාජ්‍ය නූන සංවිධානත් උපාධිය දෙනවා කර්මස්ථානාචාර්ය කියලා. මම මේ කියන්නේ අපිට කර්මස්ථානාචාර්ය කර්ම යම් කිසි කෙනෙක් තමන්ට භාවනාවක් කියලා දෙන. ඒ භාවනාව බුද්ධ භාෂිතයට අනුරූපයි. කර්මස්ථානීය දෙන ආචාර්යවරයා කර්මස්ථානාචාර්ය. පැහැදිලිද මම කියන්නේ? ඒ එන්නේ කර්මස්ථාන පිළිබඳව ගුරුවරුකම් ලබා දෙන උතුමෙක්ගේ ගුරුවරුකම් වලට පිටින් යන්නේ ගියොත් අසනීප හොඳ කරගන්න බැරි තමන්ගේ තරම දැන්නේ නැති ලෙඩා වගේ ඒ යෝගාවචර තමන්ගේ තරම දැන්නේ නැතුව සසරේ අතරමං වීමකට පත් වෙන සිද්ධ වෙනවා. ඒ තමයි පළවෙනි එක. ඊළඟට සප්පාය දේවල් වල පමණ දන්නේ. අන්න ඒක දෙවෙනි කාරණා. ඒ ලෙඩාවට බේත් කරන්න බැරි ඒකයි. දැන් අපි හිතමු සීනි නැති කෙනෙක්ට සීනි වළඳන්න කියලා. චුට්ටා සීනි. දැන් මෙයා මේකේ පමණ දැනගන්න නැතුව ඕනෝන්ට වඩා හෙන්දි ගනම් බාල්දි ගනම් වැළඳුවොත් මොකද වෙන්නේ? ඊට පස්සේ මුලින්ම සීනි නෑ, දැන් සීනි හැදෙනවා. දැන් සීනි හැදෙනවා. ඒකේ පමණ දැනගන්න. පමණ. ප්‍රමාණි දැනගන්න. අපි හිතමු අසනීපයකට වේදනානාශක දෙකක් බොනු. පමණ දැනගන්න එපේ. ද වේදනානාශක දෙකක් බීලා මදි වගේ ඉතල කාඩ් එකක් බිව්වොත් මොකද වෙන්නේ? ඊට පස්සේ අවුරුදු ගානකට උණ හැදෙන්නේ. උණ හැදෙන්නේ ජීවිත උනතර ඉන්න බෑ. සප්පාය දේවල් වල ප්‍රමාණිය දැනගන්න. ඒක තමයි අංක දෙක. මේකත් යෝගාවචරයෙක්ට ඉතාම බලපාන කරුණක්. ලෙඩාටත් එහෙමයි. ලෙඩාටත් එහෙමයි. එක ඉන්ජෙක්ෂන් එකක් ගහන්න තියෙනවා කියලා ඒකෙන් තුන හතරක් ගහ ගන්න හොඳ නැහැ. ප්‍රමාණිය දැනගන්න. අර ඔයි දැන් තියෙන සමහර පැණි එහෙම කැස්සට ඉම්බිරිසාවට බොන. ඒකේ බොන්න තියෙන මූඩිය ප්‍රමාණිය දැනගෙන තුව බෝතලෙම බිව්වොත් මොකද වෙන්නේ? මත් වෙනවා. මත් වෙනවා. ඒ නිසා ඉස්සර කැසට ආපු සමහර පැණීම දැන් නැහැ. ඇයි? මිනිස්සු ප්‍රමාණී දන්නේ නැහැ. හරි. යෝගාවචරයත් එහෙම. යෝගාවචරයට දෙන උපදේශවල ඒ ප්‍රමාණී දැනගැනීම කරන්න යෝගාවචරය. උදාහරණයක් දූතාංග 13ක් තියෙනවා.
උපමාවක් කියන්න. දූතාංග 13ක් තියෙනවනේ. පාංශුකූලිකංගය, පත්පිණ්ඩිකංගය, තචීවරිකංගය, ඒකාසනිකංගය, සෝසානිකංගය, අබ්භෝකාසිකංගය, රුක්කමූලිකංගය, මොමම තියෙනනේ සජ්ජිකංගය, කළුපච්ඡාබත්තිකංගය, යථාසන්තතිකංගය, ආරඤ්ඤිකංගය ඔහොම තියෙනවා. දැන් මේවා අපි කියලා දෙනවා බුද්ධ ශාසනයේනේ. 13ම කියලා දෙනවා. යෝග වචරය දැනගන්න ඕනි තමන්ගේ තරම. ඒ කියන්නේ දැන් මම ඔබට උදාහරණ දෙකක් කියන්න. භික්ෂුවකට වළඳන්න පුළුවන් ඉර අවරට හැරෙනකන් විතරයි. විකාලෙන් පස්සේ වළඳන්න බෑ. වළඳන්න පටන් ගන්න පුළුවනුත් අරුණ උදා වුණාට පස්සේ විතරයි. අරුණ කියලා කියන්නේ උදේ පාන්දර හස උදා වෙනවා. සූර්ය නැගෙන්න කලින් රතු පාට ආලෝකයක් රත් පැහැදී. ඒ ආලෝකය ලෝකෙට එළිය දෙනවා. සූර්ය පායන බවට නිමිත්ත තමයි ආලෝකය. සූර්ය පායන කලින් රේන රතු පාට එළිය. හඳ එළියෙන් නැතුව යම් කිසි කෙනෙක් තමන්ගේ අල්ලේ රේඛා ටික බලනකොට ඒ සූර්ය ආලෝකයට අල්ලේ රේඛා පේනවනේ. නැත්නම් කොස්කොලේ නැට්ට පේන වෙලාවට කියලා අහලා තිනවනේ. කටිනී ජීවරයේ බාර දෙන්න ඕනේ කොස්කොලේ නැට්ට පේන වෙලාව. ඒ කොස්කොලේ නැට්ට පේන්නේ අරුණෝදි උදා වුණාට පස්සේ තමයි. කළුවරේ පේන්නේ නැහැ පින්වතුනි. මම බල්ලම තියනවා කොස්කොලේ අතේ රේඛා හැම පේන්නේ. ඒ අරුණින් පස්සේ විකාලෙ වෙනකම්ම වළඳන්න පුළුවන්. යම් කිසි කෙනෙක් තමන්ට ওই කෑම රුචියක් තියෙනවනේ. කෑම එක මහා ලොකු පෙරේතකමක් වගේ තියෙනවනේ. මම කණ්ඩම හොය හොය ඉන්නවනම්. හැබැයි ආවට දැනෙනවනම් නෑ මට එක වේලක් වැළඳුවත් ඇති. මේ දෙපාරක් මං කෑම හොයන්නේ තියෙන පෙරේතකමට මිසක්. අවශ්‍යතාවයකට නෙමෙයි කියලා තේරුම් ගන්න කෙනෙක්ට පුළුවන් අර කෙලෙස් ධර්මයේ තවන්න. දූතස් සංගානි දුතංගානි කියන කෙලෙස් තවන්නාගේ අංගයක් දූතං. මොකද්ද? සමාදන් වුණා ඒකාසනිකංගං සමාදියාමි නානාසන ආසනම් පටික්කිප්පාමි ඒකාසනිකංගං සමාදියාමි. ඒකාසනිකංගේ සමාදන් වුණා. සමාදන් වෙලා දවසට එක වේලක් වළඳනවා. එක වේල. අනිත් වේල වළඳන්නේ නැත්තේ ඌමනා නැති නිසා. බඩ එකක් මට ඇති. මේ අනිත් එක මං හොයන්නේ මගේ පෙරේතකමක් නිසා කියලා හිතන කෙනාට තමයි ඒකාසනිකංගේ දුන්නේ. එහෙම නැතුව මේ මස් කලඳක් ඇඟේ නැතිව අට්ටේක සංඥා වගේ ඉඳලා එක වේලවත් හරියට කාරණ ප්‍රියක් නැතුව නමුත් ඇඟට හයියක් නැතුව කෙනෙක් ඉන්නවනේ. එයාට එක වේලක්වත් කන්න ප්‍රියකුත් නැහැ. නමුත් ශාරීරිකවත් එයා දුර්වලයි. එයාට රෑට ගෑස්ට්‍රික් එනවනේ. බඩගිනි ඇවිල්ලා පපුව දන්න ගන්නවනේ. කලන්ත වගේ එනවනේ. මොකද කරන්න ඕන? බුද්ධ ශාසනය දුෂ්ටි නෙමෙයි. මතක තියාගන්න. බුද්ධ ශාසනය වෘත නැහැ. මේක ජෛන දහමක් නෙමෙයි. අවබෝධය කෙලවර වෙච්ච දහමක්. එනිසා එවැනි අය පිටින් මම මගේ මේ ටෝන් එක ටිකක් දේශනාවට අනුකූලව යනවා ඇති. නමුත් මේ කියන්නේ කරුණාවෙන්. මේක කිව යුතුයි නේ. මේක කිව යුතුයි. බුද්ධ දේශනාවට අනුරූපීව මම මෙයාණ. දැන් ධම්මවිජය ස්වාමීන් වහන්සේ මෙයාණ. මොකද මට නිකන් කන්නේ තුනම කලන්තෙත් වගේ එනවනะ. කන්නේත් ප්‍රියකින් නෑ. මම ඒකාසනිකංගේ සමාදන් වෙන්න ඕනේ. ඒක තියෙන්නේ තමන්ගේ තෘෂ්ණාව ආහාර තෘෂ්ණාව මලින්. දොසිල අන්තක ඉස්සර දෙපාර පින්නපාත යනකොට වෙලාව අපරාදී. වෙලාව අපරාදී. හැමදාම දාණිය આવી නෑනේ. ඒතර ඒ වගේ භික්ෂුව දෙපාරක් පින්නපාත යනකොට පැය ගානක් අපරාදී නිසා ඒ වීරියටත් ඒක ආසනිකංගේ සමාතන. ලැම්පින් උතුණී තමන්ගේ අතට දානශාලාවට දාණේ කෙනවන. මං හිතන්නේ මේක මහා කරුණික ශාසනයක් නේ. මම නම් පුද්ගලික උපදෙස් දෙන්නේ පුතා. එක වේලක් කාලා හවස පැය 7-8ක් බඩගින්නේ හෙට මෙහෙට කැරික් කැරික් භාවනාවක් කරගෙන නැතු ඉන්නවට වඩා දවල්ටත් වළඳලා හවසට පුළුවන් නම් මනසිකාරී කරන්න. හරිද නැද්ද? ඒකාසනිකංගයේ සමාදන් වුණ සමහර දූතාංග චෝරෙක් වෙන්න පුළුවන්. සමාදන් නොවි පන්සල් වල විහාරස්ථාන වල කොළඹට වෙලා ඉන්න පුළුවන් ගුණවන්ත ආමුදුරුවෝ. එහේ ආමුදුරුවෝ ඉන්නවා. ওই පරණ ස්වාමීන් වහන්සේලා අපි ඇසුරු කරලා බලනකොට විශේෂයෙන්ම විහාරස්ථාන වල උන්නාන්සේලා ගාව තියෙන ගුණේ මේ ආරණ්‍ය සේනාසන අරෝමියම කතන්දර කතා කරන්න එපා. සාසනීය මහ පුදුමයි. ඒ පන්සල් වල ඉන්න ස්වාමින්වහන්සේලා ගාව තියෙන බෝසත් ගුණ අපිට ලං වෙන්නවත් බෑ පිංගු. සත්‍ය කතාවක් මේ කියන්නේ. නලවන්න නෙමේ කාව. උන්නාන්සේලා ගාව තියෙන අතුලාන්ත බෝසත් ගුණයක් මේ පුංචි ස්වාමින්වහන්සේලාට ආරණ්‍යයේ අද මේකයි මේකයි කියලා කුහකකම් වලින් පෙරලා ඉන්නේ ඇතමුන් අතර. උන්නාන්සේලා ගාව තියෙන බෝධිසත්ව ගුණ උන්නාන්සේලා රැයට කනව ඇති සමහරක් විට.
සමහරක්කර ටීව එකක් බලන්න ඇති ගුණේ කියනක තිය. එක් ගුණේ නිසා කවදර නිවන්දන්න. ගුණේ කිය ම පුද්දුම ගුණයක් තියන්නේ පින්වතුනි. අපිට කතා කරන සේනාසනවල ස්වාමීන් වහන්සේලා ආරණ්‍යවල ස්වාමීන් වහන්සේලා සමහර අපි මේක කම්පයක් කරලා බැලුවම සමහරක් කර යෝගාවචරයයි කියලා ඉන්න මහා අධික මාන්නෙන් කතා කරන්නේ අරකයි මේකයි මෙහෙමයි අපි මෙච්චර ධර්මයේ දන්න. අර ස්වාමීන් වහන්සේලා එවර ඇමරිකාවේ සංඝනායකලා එංගලන්තේ සංඝනායක ලන්ඩන් සංඝනායක අනේ මගේ ආයතුන් හරිම සතුටුයි හරිම සතුටුයි මගේ සායින්නස හරිම සතුටු මොනවද අපෙන් වෙන්න ඕනේ එහෙම අහන්නේ. මොකද ගුණේ පැහැදිලි නැත්නම් මං වගේ මේ පුංචි ස්වාමීන් වහන්සේ නමකට අරේ ලන්ඩන් වල ඉන්න මහා නායක ස්වාමීන් වහන්සේ මේ අපේ උපන්දිනයක් තිබ්බත් උන්වහන්සේලා එහෙ අපි නෑ. උන්වහන්සේලා එහෙ බුද්ධ පූජා තියලා පූජා කරලා අපිට පුණ්‍ය අනුමෝදනා කරලා වීඩියෝ එකක් දෙව. දන්නෙත් නෑ දැකලත් සත්‍ය කතාව මේක. ඒ මොකද ඒ විහාරස්ථාන වල ස්වාමීන් වහන්සේලා ගාව තියෙන බෝධිසත්ව ගුණ සසරෙන් ගෙන ආපු බ්‍රහ්මලෝක වලින් බහැපු උතුමු. පුංචි කාලවල වල මහාන වෙලා මේ ශාසනය රකින්න ආපු උතුමු. උන්වහන්සේලාට තියෙන ධර්මඥානිය පොඩි නෑ. උන්වහන්සේලාත් කතා කරලා බලන්න ඔගොල්ලෝ හිතන්නේ උන්වහන්සේලාට ධර්මඥානිය නෑ කියලා. පංචපාදානස්කන්ධ චතුරාර්ය සත්‍ය ගැන උන්වහන්සේලා කතා නොකරේ ඒ සමාජයට ඒව කතා කරන්න පුළුවන් වාතාවරණයක් තිබෙන්නේ නැති නිසා. උන්වහන්සේලා ජාතක කතා ධම්මපදෙන් දාපු පදනමුඩ තමයි ධම්මවිජය ස්වාමීන් වහන්සේලා බණ කිව්වේ. අපි මේවා කියන්න ඕනේ. උන්වහන්සේලා එදා ජාතක කතා ධම්මපදේ කියන්නේ නැතුව අභිධර්මයේ කිව්වනම් අද අපිට මෙහෙම දායක පිරිසක් නැහැ. උන්වහන්සේලා එදා ඒ ටික සමාජගත කරා බලන්න උන්වහන්සේලාට ධම්මපදේ ගාථා ටික පාඩම්. පිරිත් පොත පාඩම්. උන්වහන්සේලාට පාඩම්. සංස්කෘත ශ්ලෝක පාඩම්. සංස්කෘත පොත්පත් කියවලා තියෙනවා. පාලි දන්නව පරණ උතුම සියලු දෙනා පිරිවෙන් වල ඉගෙනගෙන තියෙනවා. දැන් සමහරක් සේනාසන වාසි සවින්නහසල ගත්තත් පාලි දන්නේ නැහැ. සූත්‍ර දන්නේ නැහැ, ධම්මපදේ දන්නේ නැහැ, අභිධර්මයේ දන්නේ නැහැ. ඒ වුණාට හිතන් ඉන්නේ දන්නවා. මම මේ උදාහරණය. අර ස්වාමින්වහන්සේලා දිනතුනි අපිත් ඉන්නේ ආරණ්‍ය එක සේනාසනේ. හැබැයි මට අපිට පේනවනේ අපිත් එක්ක ඉගෙන ගන්න, අපිත් එක්ක හැසිරෙන, අපිව ඇසුරු කරන සංඝ සමාජය ඇතුලේ සංඝ සමාජය කියලා කිව්වේ අර උතුම් සාසනීට අරමුණු කළා නෙමේ වර්තමාන ස්වාමින්වහන්සේලා. අතර මම පැහැදිලිවම දකින කතාවක් විහාරස්ථානවල ස්වාමින්වහන්සේලා ගාව තියෙන අමුතු ගුණ එක 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 පේන්නේ මේක ඇතුළෙම. මට කියන්න ඕනි උනේ මේ කතාව මං කිව්වේ පිළිවෙතේ ඉඳලා දුතාංග චෝරයෙක් වෙනවට වඩා සමහරකට සමාදන් නවී ගුණ සහිත තුමෙක් බවට පත් වෙන්න කෙනෙක්ට පුළුවන්. එනිසා කවදාවත් අපි ඒ ස්වාමින්වහන්සේලාව දැකලා මොකක් හරි සිවුර හරියට ඒකාංශ කරලා නැද්ද, දෙවුර වහලා නැද්ද, හිස බාලා නැද්ද, රැවුල කපලා නැද්ද, ඒව බලලා කවදාවත් උන්වහන්සේලාම අයින් යන්නේ. දුතාංග සමාදන් වෙලා අරව සීල් තියනවා, මේ සීල් තියනවා කියලා උන්වහන්සේලාම අයින් යන්නේත් අවශ්‍යතාවයේ තේරුම. ඊළඟට ගන්න නේසජ්ජිකංග. නේසජ්ජිකංගය ගත්තාම කෙනෙක්ට පුළුවන් රෑ නොනිදා නැගිටලා භාවනා කරන්න. එතකොට මේ නේසජ්ජිකංගය කියන එක ගත්තාම සයනාසනම් පටික්කිප්පාමි නේසජ්ජිකංගං සමාදියාමි. මේ කියන්නේ නිදාගන්න එක නැති කරනවා කියලා නෙමෙයි. මේ කියන්නේ හාන්සි වෙන ඉරියව්ව නවත්තනවා. එතකොට ඉඳගෙන නිදාගන්න පුළුවන්. මම දැකලා තියෙනවා මේ යෝගාවචරයෝ නේසජ්ජිකංගයේ සමාදන් වෙලා ඉස්සර අපි සේනාසනවල ඉද්දී ඉඳගෙන නිදි. දැන් නේසජ්ජිකංගේ සමාදන් වෙලා කරන්නේ කිව්වේ රැයටත් නොනිදා භාවනා කරන එක. එතකොට මේ නේසජ්ජිකංගේ සමාදන් වෙන භික්ෂුවට පැය පහකයක සමාධියක්, පැය පහකයක විපස්සනාවක් කරන්න ඥාණයේ තියෙනවා. ඒකට දවල් වරුවල භාවනා කරලා උදේ වරුවේ භාවනා කරලා මම අදරෑ කෙලස් තවනවා කියන වීරියෙන් තමයි ඒක නිදාගන්න ඕනේ. එහෙම නැතුව නේසජ්ජිකංගං සමාධියාමි කියලා කණුවකට හේත් වෙලා කට කපල නිදාගන්න එක නෙමෙයි කරන්නේ. ඊට වඩා හොඳයි නිහත්තලාමි. කොට්ටකෙ මෙට්ටකෙ දාගෙන ඒකම සැතපෙන. දැන් අරකේ අර බාගෙට නිදාගත්තාම පහුව දවුදේට භාවනා කරන්නත් බැ, නිදි කිර කිර වැටෙනවා. මගේ යන්න පණ නැහැ, නිදි කිර කිර වැටෙනවා. ආයි පහුවදරයට මුකුත් කරගන්න. ඊට වඩා හොඳ නැද්ද? පැය 5ක 6ක හොඳ රෙස්ට් එකක් අරගෙන විවේකයක්. පැය 19ක් 20ක් ඉතුරු වෙනවා භාවනා කරන්න. ඒ 19 හොඳටම භාවනා කරනවා. අරක නැත්තම් රෑත් නැහැ, පහුවදත් නැහැ. නේසජ්ජිකංගේ සමාදන් වෙනවා නම් එහෙම සමාදන් වෙන්න ඕන. වීරය තියෙන කෙනාට අමුතු නේසජ්ජිකංගයක් ඕනෙත් නැහැ. ඇයි? දැන් අපි සැතපෙනකොට උනත් රෑ 1යි 2යි 3යි නේසජ්ජිකංග අමුතුවෙන් සමාදන් වෙලා නෙමෙයි. අපේ වැඩ ටික කරගන්න අපි නැගිටලා ඉන්නවා. ඒක වීරය. විශේෂ වීරයක් වඩත හැකි නේසජ්ජිකංග ආදී සමාදන් වෙලා අර තමන්ගේ
කෙලෙස් ධර්මයක් තමන් වඩිනවා නම් ඒ කෙලෙස් ධර්මෙ මට්ටු කරන්න නේසජිකන්ගේ සමාදන් වෙන්න පුළුවන්. දැන් අපේ මිනිස්සු කෙලින්ම බලන්නේ මේ අපූර්වයට නිදාගිනත් නෑ ඌ රැහැට නිදාගන්නේ උසාවින් නැහැ. එක වේලයි කන්නේ. ඕන්න අපේ අය බලන තැන. එක වේලයි කන්නේ. සප්පායි පමණ දැනගෙන ලෙඩෙක් ගාව තියෙනවා. සසර යෝගාවචරෙක් ගාව තියෙන්න ඕනේ තමන් කරන දේ තරම දැනගෙන කිරීම. මේ බලන්නේ බුද්ධ භාෂිතේ පින්වතුනි. පැහැදිලිද මං කියන්නේ? තමන්ගේ තරම දැන ගැනීම යෝගාවචරෙක් ගාව තියෙන්න ඕනේ. ඊළඟ කාරණා. යම් කිසි ලෙඩෙක් ඉන්නවද? බේසජ්ජං අපටිසේවි. බෙහෙත් ප්‍රතිසේවණය කරන්නේ නැති. කායික බෙහෙතක් යම් කිසි ලෙඩෙක් ප්‍රතිසේවණය කරද්දී ඒක කරන්නේ හොරාට. ඉංගන්දි මේක කාටද කින්ද මන්ද කියලා නේ. කාටද කින්ද මන්ද කියලා නේ. දැන් අපිට උනත් ඇත්තට මම මේ කියාගෙන ඉන්නේ අපිට උනත් හිතපගවන් ওই කායික බේත් කියනේම අමතක වෙනවා අපි. හැබැයි මේ කායික බේතයි කෙලස්තවන බේතයි දෙකක් කෙලස්තවන බේතේ කියන අමතක වුණොත් ඒක සසරටම මේක නම් ඉදින් මේ පාර කයටනේ. ඒකත් තාම අපිට දරා ගන්න පුළුවන් නේ. ඒ නිසා අපිට වැඩි ගාණක් නෑ මේක. හැබැයි මම මේ කියන්නේ ඒක ධම්මවිජය සාහිණහසිරට කාටද කින්ද මන්ද කියලා දාලා නැහැ. යම් කිසි කෙනෙක් තමන්ට ලැබෙන බෙහෙත් එක නිසියාකාරව ප්‍රතිසේවණය කරන්නේ නැත්තම් මම උදාහරණයක් කියන්නම්. අපි හිතමු කෙනෙක්ගේ ඇඟට දානවා මැහු. දාලා කිනු උදේයි හවසයි ගාන්න කියලා බෙතඩින් හරි මොනවා හරි දෙනවා. තාඩින් අපි දන්නවනේ දෙනවා කියලා. ඔන්න දැන් ගාන්න ඕනේ. ඕක ගෑවම තුවාලේ වේලෙනවනේ. යම් කිසි කෙනෙක් ඕක නිසියාකාරව ප්‍රතිසේවණය කරන්නේ නැතුව ඉඳලා අර මැහුන් කැපුව සමහර කෙනෙකුට තුවාලේ ඈත් වෙනවා. එදාට සමහරුගේ කීලොයිඩ්ස් එනවා. කීලොයිඩ්ස් අර එහෙම එන්නේ එළියට. ඒ වගේ ආව මොකද වෙන්නේ? ඊට පස්සේ තමයි අපරාධෙ බෙහෙත් ටික දාගන්න බැරි වුණානේ. දැම්මනම් මෙහෙම වෙන්නේ නැහැ. හැබැයි පස්සේ අඬලා වැඩක්. ලෙඩෙක් වුණාම බෙහෙත් ප්‍රතිසේවණය කරන්න. නැත්නම් යාර නැගිටින්න බෑ. සමහර දෙනවා බෙහෙත්, සමහර වෛද්‍යවරු දෙනවා තුවාල වලට බෙහෙත් දවස් 5ක් එක දිගට බොන්න. ඒතකොට දෙකක් තුනක් බොනකොට තුවාලේ අඩු වෙනවා වේදනාව. බෙහෙත් එක අමතක වෙනවා. ආපහු තුවාලේ වැඩි වුණාම සමහර කෙනෙක් මුල ඉඳන් දෙනවා ආයි බෙහෙත් බොන්න කියලා. මේ කියන්නේ මේක කවුරු කරත් මම කරත් ඔබ කරත් මේක ඉතින් ලෙඩා එයාට දුක් වෙන්න වෙනවමයි. කායිකක පසකින් තැබේවාකෝ. මානසිකව මේ හිත අදා ගන්න ලැබෙන බේත් එක නිසි මාත්‍රාවට පරිහරණය කරේ නැත්තම්. උදාහරණයක් අපි දැන් කියනවා අශුෂ්ක විපස්සනා භාවනාව කරද්දී පටවි කොටස් 20 කල්පනා කරන්න. ආපෝ කොටස් 12 මේ ආකාරයෙන් කල්පනා තේජෝ කොටස් මේ ආකාරයෙන් කල් වායෝ කොටස් මේ ආකාරයෙන් කල්පනා කරන්නට කියලා කියනකොට ඒකේ ආකාරයෙන් කල්පනා කරන්නේ නැත්තම් ඒකේ ආකාරයෙන් කල්පනා කරන්නේ නැත්තම් නිසි මාත්‍රාවට බෙහෙත් ප්‍රතිසේවණය කරන්නේ ලෙඩේ හොඳ වෙයිද? හොඳ වෙන්නේ. ලෙඩේ හොඳ වෙන්නේ. එනිසා යෝගාවචරයක් වුණාම තමන්ගේ බෙහෙත් එක නිසි ආකාරව ප්‍රතිසේවණය කරන්න ඕනේ. ඒ බෙහෙත් එක මාත්‍රාව ඉක්මවන්නටත් හොඳ නෑ. සප්පායි පමණ දැනගන්න හොඳත් නෑ. නිසි මාත්‍රාවට කර්මස්ථානාචාර්යවරයා වෘත වෛද්‍යවරයා දෙන බේත් එක ප්‍රතිසේවණය කිරීම කරන්න ඕනේ. නැත්නම් ඉලඩාව නැකිට්ටෝ ගන්න අමාරුයි. ඊට පස්සේ අපි යන් ඊළඟට. තමන්ගේ ඇති ආබාධය වෛද්‍යවරයාට යථාකාරින් නොකියයි. අන්න ලෙඩා ඩොක්ටර්ට ලෙඩේ හංගුවොත් ලෙඩාටම තමයි අසාධාරණ. පැහැදිලිද? සල්ලෙඩෙක් කුණාම තමන්ගේ කසන තැන්, රිදෙන තැන්, වේදනා තියෙන තැන් ඔක්කොම ඩොක්ටර්ට කියන්න. මෙන්න මේ හැමතැනම කියන්න හොඳ නැහැ. තමන්ට බේත් දෙන වෛද්‍යවරයාට බොරු කරන්න හොඳ නැහැ. මේ සංකූලතා තියෙනවා, මේ ඇලර්ජික්ස් තියෙනවා අපිට. මම මේ බේත් එක ගන්නවා, සමහරු හොඳටම බොනවා. ඩොක්ටර් කියනවා බොන්නේ නැහැ කියලා. ඉතින් මේවා පස්සේ කරදර. සමහරුන්ට කැන්සර් නැත්නම් පිළිකා එන්න බලපාපු හේතු තියෙනවා. වෛද්‍යවරයාට ඇත්ත කියන්නේ දැන් මේ කාලේ බලන්න මේ කොවිඩ් එක ඇත්ත කියන්නේ නේ හොඳල බොරුමයි කියන්නේ හොරාට පාටි දානවා ආරව කරනවා මේවා කරනවා ඇයි ලෙඩා ડોක්ටර් ඇත්ත කියන්නේ හරිනේ ડોක්ටර්ස් නීප වෙලා වගේ මේක වැඩියෙන් මම මේ කියන්නේ කායික පැත්තට දවගලන්ට තේරෙනවා ලෙඩෙක් වුණාම ඇත්ත කියන්න ඕන කහිනකොට මෙහෙම වෙනවා අර වෙන ලැජ්ජ වෙන්නේ නැතුව කියන්න ඕන
ඒ වගේ මොකද මේ ඩොක්ටර් කියන්නේ බේත් දෙන්නම ඉන්න කෙනෙක් මිසක් ඔබට hina වෙන්න ආපු කෙනෙක් නෙමෙයි. සර් ඩොක්ටර් බේත් දෙනවා මිසක් ඔබට hina වෙන්නේ නැහැ කවදා. ඒ වගේ පින්වුතුල්ල කර්මස්ථානීය ලබා දෙද්දි මම දැකලා තියෙන දෙයක් තමයි ගොඩක් යෝගාවචරය කර්මස්ථානීය ලබා දෙන්නේ වැඩිමෙන් නෙමෙයි. වැඩිමෙන් නෙමෙයි. ගොඩක් යෝගාවචරය කර්මස්ථානීය ලබා දෙන්නේ යන්නේ උඩ පැනලා තමන් ගන්නවා කියලා පෙන්න. ඒක දැනුම අපිට තේරෙනවනේ දැනුම මොකක්ද අවබෝධය මොකක්ද කියලා. මිනිහෙක්ගේ සුතමේ ඥානියයි ප්‍රත්‍යක්ෂ ඥානියයි දෙක වෙන් කරගන්න පුළුවන් තැනක් තියෙනවා. ඒක ඔයගලන්ට කියන්නේ නැහැ. කපිගව් තියෙන එක. ගුරුමුෂ්ටිය. ගුරුමුෂ්ටියක් නෙමෙයි ඒක භාවනා කරලම ඉගෙන ගන්න ඕනි තැනක්. කටින් කියන්න පුළුවන් වචනයක් නෙමෙයි වචනකින් කියන්න පුළුවන් හන්දියක් නෙමෙයි. ඒක වචනින් කියන්න පුළුවන් හන්දියක් නෙමෙයි ඒක තමන් භාවනා කිරීමෙන් දත යුතු ප්‍රත්‍යක්ෂ. අන්න එතකොට තේරෙනවා අපේ සුතමේ වශයෙන් තිබෙ කොයි ඥානයක්ද? ප්‍රත්‍යක්ෂමයේ වශයෙන් තියෙන කවරාකාරයේ ඥානය. අන්න එතකොට තේරෙනවා යෝගාවචරයා කියන්නේ භාවනා කරලාද නැද්ද කියලා. මොකද කර්මස්ථානාචාර්යවරයෙක් දන්නවා තමන් භාවනා කරලා නින්නේ. මගේ භාවනාවත් එක්ක දිනදා ජීවිතේ වෙනස් වෙන්නේ කොහොමද කියන කර්මස්ථානාචාර්යවරයෙක් දන්නවා. එතකොට තමන්ට කර්මස්ථාන දෙන යෝගාවචරයෙක්ගේ ජීවිතය දිහා බලන් ඉද්දි උන්වහන්සේලා නාම රූප ගැන, අරක ගැන, මේක ගැන, අනිච්ච ගැන, දුක්ඛ ගැන, අනාත්ම ගැන කියන එළියට ආව මෙලෝ සසරක් මතක නැත්. එතකොට යෝගාවචරයාගේ කර්මස්ථානාචාර්යවරයා දන්නවා මේක මේ කියපු ඒවා ටික ඔක්කොම කියලා තියෙන්නේ අර මනෝ විකාරයක් කල්පනා කරලා මිසක් භාවනාවක් වැඩිලා නෙමෙයි. තමන්ගේ හදවත තුල භාවයේ තබ්බේසු ධම්මේසු වැඩි යුතු දේවල්, භාවිත කළ යුතු දේවල්, වර්ධනය කරගත යුතු දේවල් වඩන්න එපේ. මෛත්‍රිය වැඩෙනකොට ඒක පේනවා. කරුණාව වැඩෙනකොට ඒක පේනවා. මෙත්තා, මුදිතා, උපේක්ඛා මේවා වැඩෙනකොට පේනවා. අසුභය වැඩෙනකොට පේනවා. අට්ඨික සංඥා වැඩෙනකොට දැනෙනවා. විපස්සනා වැඩෙන යෝගාවචරයේ කල්කිරියාව දැනෙනවා. නොවැඩෙන අයව දැනෙන. එනිසා තමන්ගේ ඇති සැටිය බොරු කියන්නේ නැතු. අන්න එක තමයි වඩා වැදගත්. බොරු කිව්වොත් මොකද වෙන්නේ? මේ මුසාවාදී කියන එක ඉතාම අන්තරායක ධර්මයක්. ඉතාම අන්තරායක. එනිසා බොරු නොකිය සත්‍ය කියන්න ඕනේ කර්මස්ථා මෙහෙමයි. මම භාවනා කළා මට වැඩුන්නේ නැහැ. සමහරු නිමිත්ත පේනවද? ඔය චූට්ටක් පේනවා යනවා. බොරු. අපිට තේරෙනවා කියන්නේ බොරු කියලා. සමහරු මේ කොටස් භාවනා කරාද? ඔය 20ක් භාවනා කරා. එතකන් කළා තියෙන්නේ 15 ඉතුරු පහක් කරන්න හිතාගෙන තමයි කියලා තියෙන්නේ. එනේ අර 15 20ක් කරා ගොත හොඳ නෑනේ පිංගුදින අපි දන්නවනේ හැරෙනකොට. අපි දන්නව හැරෙනකොට මේ හැරෙන්නේ භාවනා කරලාද කරන්නේ නැතුවද කියලා. පටවි කොටස් 20 කල්පනා කරාම එන්න ඕනි මට්ටමක්. ආපෝ කොටස් කල්පනා කරාම එන්න ඕනි මට්ටමක් තියෙනවා. තේජෝ කොටස් කල්පනා කරාම එන්න ඕනි මට්ටමක් තියෙනවා. වායෝ කොටස් කල්පනා කරාම එන්න ඕනි මට්ටමක් තියෙනවා. ඒ මට්ටම ගන්න යෝගාවචරයක් දඟලන්න ඕනි. පිංගුතුනි එනිසා මතක තියාගන්න තමන්ගේ වෛද්‍යවරයාට කර්මස්ථානාචාර්යවරයාට බොරු කියන්න එපා. සත්‍යෙන් සත්‍ය ගලපලා සත්‍යම කියන්න ඕන. මේක තමයි ඊළඟ කාරණා. පස්වෙනි අවසානෙ. දැන් මං කියකෝද පහක් කිව්වා. එකක් අසප්පායකාරී හොතේ නේ. නුසුදුසු දේවල් ගන්න හොඳ. අනිත් එක සප්පායේ ප්‍රමාණිය දැනගන්න. හොඳ දේවල් හිතකර දේවල් වල ප්‍රමාණිය දැනගන්න. ඊළඟ එක බෙහෙත් පටිසේවණි බේසජ්ජෝ පටිසේව බෙහෙත් පටිසේවණී කර. හතරවෙනි එක කර්මස්ථාන ආචාර්යවරයාට ඇතිසැටිය කියන්න ඕනේ. ඇතිසැටිය කියන්න ඕනේ. බොරු කියන්න හොඳ නෑ. ඊළඟ පස්වෙනි එක හරිම වැදගත්. දෙඩෙක් වුණාම තමන්ගේ කායික වේදනාවන් දරා ගන්න ඕනේ. ඉතාම වැදගත්. දෙඩෙක් වුණාම කායික වේදනාව දරන්න ඕනේ. එහෙම නැති ලෙඩාවට ප්‍රස්ථාන කරන්න අමාරුයි. ඊතනකු ඉන්ජෙක්ෂන් එකක් ගහන්න තියෙනවා. මුන්දල කෑ ගහනවා නම් බුදු අම්බෝ ගහන්න එපෝ මෙන්න මරන්න එනවෝ කියලා. සමහරුන්ට ඉන්ජෙක්ෂන් එකක් ගන්න හරකෙක් දක්වනවා වගේ දක්කයි යන්න ඕනේ. ඔව් ඇත්තමයි. ලොකු හාමුදුරුව බලේ පාවිච්චි කළා තමයි සමහරක් කෙනාට ඉන්ජෙක්ෂන් එකක් ගස්සවන්නේ. ඇයි? එහෙම බෑ. දැන් අපි හිටමුකෝ කාගේ සීනි චෙක් කරනවා. හිටවකන් චෙක් කරන්න ඕනි පිංගුතුනි මේ සයින්හන්සලා පවුනේ අහිංසකයෝ කැලේට වෙලා ඉන්න. අර මේ චූටි කාට් එකෙන් පොඩි හිලක් හදන්නේ. මේ අපේ ඇඟවල හිල් වෙලා තියෙන හැටියට. අද නම් පොඩ්ඩක් ෆාස්ටිං ඉන්න රෑ 10 ඉඳන් කොමනේ යන්නේ 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 කියලා රෑ 30 මැසේජ් දානවා. ඇයි මේ? ලෙඩෙක් වුණහම එයා හොඳ වෙන්න ඕන නම්
වේදන ඉවසන්නට නිසා ඉන්ජෙක්ෂන් එකක් වදිනකොට අසනීපක් කියලා බේතක් දෙනකොට ඒවා මවල පෙන්න්න නෙවේ මෙච්චරක් බේත් බොනු අය අරකය මේකය මෙහෙම කළ ඒව මහ කෝලං ඒවා නිකං ඒවා දන්න මිනිස්සුන්ට කෝල අර එලියට නම් හොඳයි අයෝ ච්චර බෙහෙත් බොනුවද බලන්නකු මට බොන්න තියෙනව නම් හොඳයි ඒව එලියට හොඳ මේට හොඳන මම කියනමේ ආරන්නට නෙමෙයි බුද්ධ ශාසනය ඇතුළට හොඳන බුද්ධ ශාසනයට ඒව හොඳන ලෙඩෙක් වුණාම තමන්ගේ දෙම් පිංතුනි හිතන්න මගේ ඔලුවට ගහලා තියෙන මෙහුමක් කපන මං ඕකට කෑ ගහලා වැඩක් නැහැනේ මට රිදෙනවනේ කොහොමයි කරන්න ඕනි වැස ගන්න එක හරිද අතක් හරි මිටි මොලෝගෙන රිදෙනවා රිදෙනවා කායික වේදනාව කාටද නැද්ද කට්ටක් යන අතර දින කේ මෙහුමක් ගලවද රිදින්නේ හැබැයි සිහියෙන් වේදනානුපස්සනාව වඩාගෙන වේදනාවේ නිච්ච අනිච්ච භාවයන් කල්පනා කරගෙන ඇති වෙන සෑම වේදනාවක්ම తත්‍ර తත්‍ර ස්ථානවල ඒ ස්ථානවල නැති වෙන ආකාරය කල්පනා කරමින් ඉන්න පුළුවන් නම් ඒකත් භාවනාවක් තමයි. ඒ දුක් වේදනාවම ආදේශ කරාම සැප වේදනාවට මනසින් ඒ වෙලාවේ යනව වෙනම තැනකට. මේ දුක් වේදනාව ඇති වෙවි නැති වෙන්නේ යම් ආකාරයකද? මේ ලෝකේ තියෙන යම් කිසි සැප වේදනාවක් කොයි ආකාරයකින් කවර ආකාරයකින් ලැබුවත් ලබන මොහොතේ ඇති වෙලා ඊට පස්සේ නැති වෙලා යනවා. ඒක කාම දැවිල්ල. ඒක පරිඩාහය. ඒක වෙහෙසක් ඒක පීඩා. බන්න කොයිද නවතින්නේ කියලා. එහෙමයි යෝගාවචරය. එහෙම නැතුව බුදු අම්බෝ ගාගෙන ඉන්නේ නේ. වේදනාව ඉවසන්න ඕනේ. මේ කායික පැත්තකේ මානසික පැත්ත කියන්නම්කෝ. සාසනය ඇතුළේ විඳින්න වෙන සමහර දේවල්. අම්මා මතක් වෙනවා කියලා අඬන්න. තාත්තා මතක් වෙනවා කියලා අඬන්න. කාලයක් ඉඳලා අම්මා මතක් වෙනවා කියලා කියන්න. ඒව මේ සාසනයේ බෑ. ඒව ඉවසන්න ඕනේ. අපිටත් අම්මලා මතක් වෙනවා. අපිටත් සහෝදර සහෝදරියෝ මතක් වෙනවා. අපිත් කැමති ගිල්ලු කතා බහ කරලා ඉඳලා එන්න සහෝදරයෝනි කොච්චර වුණත් පොඩි කාලේ ඉඳන් එකට කවලා පොවලා ඇඳුම් ටික මැදලා අපේ අක්කලා එහෙමයි අපිට කරේ අපි ඉස්කෝලේ යනකොට අපේ ඇඳුම් ටික මදිනවා අක්ක ඇඳුම් ඇඳගන්න ඉස්සලා අපිට ඇඳුම් අඳවනවා අක්ක මේසක දාගන්න කලින් අපිට මේසක දාලා දීලා තියෙනවා බැන බැන හැරි අපේ සපත්තු ඔපි දාලා තියෙනවා මාව ඉස්කෝලේ බස් එකට දාලා තමයි අක්ක බස් එකට නගින්නේ සමහරක් වෙලාවට අක්කලා ඉස්කෝලේ යන්නේ නැතුව අපි ඉස්කෝලේ එක්කන් ගිහිල්ලා තියෙනවා අපිත් කැමති ඒ කැලේ ගුණේ දක්වන්න ගිහිල්ලා ඉන්න. හැබැයි සාසනය තුලේ හුරතලේනේ. එයා අම්මා මතක් වෙනවා, අක්කා මතක් වෙනවා, තාත්තා මතක් වෙනවා. ඒව කතන්දර මේක. එක එකක්. එක එකක්. දෙක තමන්ට දැනෙන අඩුපාඩු. මේ සාසනය තුලේ පරිපූර්ණ නෑ මමත්. සමහර කාලවලට අපිත් සිවුරක් කිරුණා මේ ඉරිච්ච සිවුරම මහල පාවිච්චි කරනවා. සමහර කාලවලට අපේත් ලයිට් පිච්චෙන කුටිවල දාගන්න එක පාටම ගබඩාවේ ලයිට් එකක් නැති වුණා. එහෙම අපි ඉන්නව ටික දවසක්. සමහරක් වෙලාවට ෆෑන් එක පිච්චිලා දාඩිය දාන වෙලාවල් තියෙනවා. සමහරවිට දොරවල් වැහෙන්නේ. සමහරක් තියාගෙන ලියන්න මේසයක් නැහැ. අපිටත් ඒ අඩුපාඩුව දැනෙනවා. හැබැයි මම මේ උපමාවක් කියන්නේ. අපි හිටියේ සේනාසන වල එහෙම තිබ්බ ඕන තරම්. හැබැයි අපි කවදා සමහරක් වෙලාවට ඉදල් නැහැ. මුළු ඉදලටම තියෙන ඉරුට 10ක් විතර. ඒකෙන් තමයි මුළු පාරවල් ඔක්කොම අතු ගන්න. අඩුපාඩු දරා ගන්න. වේදනා දරන ලෙඩා වගේ තමන්ට තියෙන අපහසුතාව දරන්න. හැබැයි සේනාසන පද්ධතියේක මෙහෙම අඩුපාඩු දරන්න කියන්නේ හංගන්නත් නෙමෙයි. දැන් වේදනා අර කලින් එකක් කිව්වේ තමන්ගේ තියෙන අඩුපාඩුව කියන්න ඕන. කිව්වට දරන්න. ඒ කියන්නේ රවන්ට තියෙන කුෂ්ඨ රෝගය. ඕකට ඇඟට පවුඩර් එකක් දාන්න. එතකොට ඒක නොකිය ඉදීමක් නානක. හොඳ කරන්න බැරි ලෙඩ. කියන්නේ ලොකු සංඥාංශ මට මේ වගේ අවශ්‍යතාවයක් තියෙනවා ලොකු සංඥාංශයට අපහසුාවක් නැති වෙලාවක පුළුවන් කමක් තිබුණොත් කොයින් හරි ලැබුණොත් ගෙනල්ල. එතකොට ඒ ගුරුවරයාගේ වගකීමක් නේ. ලෙඩටපත් වෙච්ච තමන්ගේ ශිෂ්‍යයාව දිවිහිමියෙන් ඒ ලෙඩින් ගලවා ගන්නකම් ගුරුවරයා උපස්ථාන කරන්න. ආයක මේ ගෙදරින් හැදිච්ච ඒවා අරයෙන් මෙහෙන් කතන්දර ඒව නැහැ. දිවිහිමියෙන් ආචාර්ය උපජ්ජාය වත උපස්ථාන කරා. ඒක ගුරුවරයාට වතක් නකරුවොත් ඇවතක්. හරි. ශිෂ්‍යවත් කරනවාද කියන කතාව වෙනකට ගුරුවරයාවත් කරනවා. එතකොට කිව යුත්තේ කියන්න ඕනේ. හැබැයි යම් කිසි වෙලාවක ගුරුවරයාට ඒක හොයලා දෙන්න බැරි වුණොත් අනේ පවුඩර් එක ලැබුණ නැද්ද කියාගෙන අර ආණ්ඩන ජාතියේ බබාල වෙන්න ඕනේ. අන්නේ දරා ගැනීම දරා ගන්න ඕනේ. මේ පහ හරිම වැදගත්. ඔබට තේරෙනවා ඇති ඔබ කවදා හරි දවසක මහණ වුණොත් ඔබ කවදා හරි දවසක සිල්මෑණි කෙනෙක්
ඔබ කවදරි දවසක බ්‍රහ්මචාරීව සීලයක් රකින කෙනෙක් බවට පත්වෙලා සේනාසනයකට ගියොත් මේ දේශනාව හලය. මේක හරිම වැදගත්. මේ වගේ නියුක්ත භික්ෂුව තමන්ගේ මාර්ගයේ ප්‍රතිපාදිනෙක්, තමන්ගේ ලෙඩේ හොඳ කරගන්න, අර කර්ම ශක්තිය නැවත නැවත ඉපදිපදි යන සංසාරේ කෙටි කරගන්න. පැහැදිලිද? ඒ බව මතක් කරමින් අදට ධර්ම දේශනාව අවසන් කරන කාල වේලාව ඉක්මලා ගිහිල්ලා තියෙන නිසා ඔබ සියලු දෙනාට මේ සසර රෝගයෙන් ගැරවෙන්න යහපත් ලෙඩෙක්, ඔළුව තියෙන ලෙඩෙක් බවට පත් වෙන්න ඔක්කොටම කලින් ඔළුව තියෙන ලෙඩෙක් බවට පත් වෙලා දෙන බෙහෙත් ටික හරියට බීලා මේ ගෝරතර සසරෙන් මිදලා යන්න මේ කුසල් පාරමී වේවා, පාරමී ශක්තියක් වේවා, පාරමී දම් පිරේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි සියලු දෙනෙක්ටම ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් net fm ධර්ම දක්ෂිනාව ඔස්සේ විකාශය කිරීමට දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන්නේ. මීගොඩ වැලිසහේනවත්ත පදිංචිව සිට මීට මාස 3කට පෙර මියගිය SA වීරසිංහ පෙරේරා නැත්නම් ධර්මී මහත්මයා, එගේ භාර්යාව ඇතුළු පවුලේ සියලු දෙනා කියලා දක්වලා තියෙනවා. මීට තමසකට පෙර නම් 2021/5/17 වෙනි දින මිය පරලව යන්නට යෙදුණු SA වීරසිංහ පෙරේරා තමන්ගේ ස්වාමියාට, ඥාතියාට, තාත්තාට, සහෝදරයාට පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන් අද දවසේ මේ පින්කම සිද්ධ කරන බවට සිහිපත් කරලා තියෙනවා. බවගමන කිටි කර ගැනීම සඳහා පින් අනුමෝදන් කිරීමත් COVID-19 වසංගතයේ පෙතිර යන මෙවන් අවධියක සියලු සත්වනට ශාස්ත්‍රුන් වහන්සේ පෙන්වා වදාළ උතුම් සද්ධර්මය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන්, සියලු සිත් අකුසලයන්ගින් මිදේවා, කුසල සිත් පහළ වේවා, සියලු සත්ත්ව නිදුක්කත්ව නිරෝගීවත්ව සුවපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ පින්කම සිද්ධ කරන්නේ මේ පින්තුන් විසින්. පින්තුන්ගේ ප්‍රාර්ථනා පරිදි අපි ප්‍රාර්ථනා කරමු. නමින් මියගිය සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් කරගෙන පරලෝක ජීවිත සුවපත් කර ගනිත්වා. පින්වත් තාත්තා ඇතුළු නමින් මියගිය සංසාරගතව ළඟින්දලා මියගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් කරගෙන පරලෝක ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමී කර ගනිත්වා. පාරමී ශක්තියක් වේවා, පාරමී දම්පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා දායකත්වයෙන් කටයුතු කරපු පින්තුන්ට ප්‍රාර්ථනා කරනවා පතන බෝධියකින් උතුම් නිවනින් නිවිල යන්නට, සීල සමාධි ප්‍රඥා ගුණ වඩා ගන්නට අවශ්‍ය කරන කායික මානසික නිදුක් නිරෝගී චිත්ත ජීවනය ලැබේවා, ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා. දෙවියන් ද පතන බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. දේශනාව අවසන් කරන්න. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු මං පරන්තේ.